අද බලන්න අද මේ රටේ නීතිය සමානතාවය නැහැ අසත්‍යාලි මැතිතුමාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එතුමා අත්අඩංගුවට ගන්න තියෙනවා අද අපි ඊයේ වෙලේ දැක්ක රූපවාහිනී සම්දර්ශන එනවා ඉරේට යනවා මේ ලොකු ඉරලා ලොකු චෝදනා කරන කට්ටිය hina වෙනවා අර්ලිකා මන්දිරයට යනවා අර්ලිකා මන්දිරෙන් ගෙදර යනවා ගෙදරින් ආයෙත් යනවා නිදාස සම්පූර්ණ පූර්ණ නිදාස තියෙනවා ආණ්ඩුවේ පැත්තේ ඉන්නවා ආණ්ඩුවේ පැත්තේ ඉන්නවා නම් ආරක්ෂාව තියෙනවා ආණ්ඩුවෙන් පිට ඉන්නවා නම් ආරක්ෂාව නැහැ තංගල්ලේ ඝාතකයා බලන්න අනිත් ඝාතකයෝ ටික බලන්න අකුරැස්සේ සිද්ධියෙන් බලන්න කහවත්තේ සිද්ධියෙන් බලන්න දේශපාලන පැත්තකට ඉන්නවා නම් නීතිය සමානතාවය නැති බව අද පැහැදිලිව මේ රටේ ඔප්පුලා දෙනවා ඒ වගේම තමයි මේ පෞගිය දවසකදී මම පෞගිය අන්තිම තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී මම කිව්වා අනිවාර්යෙන් මේ ලබන නොවැම්බර් මාසේ තියෙන පොදු රාජ්‍ය මණ්ඩලය සමුළුවට මහරජින සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. මම තමයි ප්‍රකාශයක් ප්‍රසිද්ධියෙම ප්‍රධාන වශයෙන් කිව්වේ. එතකොට තන්දිම වීරක්කොඩි නියෝජක කතානායකතුමා අභියෝග කරලා කිව්වා එතුමිය එනවාමයි මහරජින එනවාමයි කියලා. අද ආණ්ඩුවෂිම ප්‍රකාශයක් කරලා දිනවා මහරජින එන්නේ නැහැ කියලා. ඉතින් මම එදත් කිව්වේ ඒකයි. මේක මනාලි නැති මගුල් ගියක්. මේ කරන්න හදන්නේ නොවැම්බර් මාසේ මනාලිය එන්නේ නැති මගුල් ගියක් පවත්වලා කෝටි ගාණක මුදල්. මොකද මම මේ පෞද්ගල දවසේදී හැව්වා 4000කට අධික රටවල් රාජ්‍ය 90කින් නායකයෝ පැමිණෙනවා කියන්නේ ඒගොල්ලන් එක්කෙන අනික් කණ්ඩායමක වලම 4000ක් ලංකාවට නොවැම්බර් මාසේ සම්බන්ධ වෙනවා. මේකට සම්පූර්ණ මුදල් වියදම් කරන්න ඕනේ. හෝටල් ගාස්තු, යාන වාහන, ආරක්ෂාව සියලු දේ කරන්න ඕනේ ශ්‍රී ලංකා රජය විසින්. ඒතර මේ ශ්‍රී ලංකා රජය විසින් මේ අනවශ්‍ය වෙලාවක මෙච්චර ප්‍රශ්න දින ජීවන විදීම පිළිබඳ ප්‍රශ්න දින කාලෙක මේ ගෙනේම තුලත් අපිට වෙන්නේ හොඳක් නෙමෙයි. මම අද තව අනාවැකියක් කියනවා. පුළුවන් නම් මේ ගියෝරනම කෙච්චර අපිට සංවර්ධන වෙන ණය හම්බ වෙයිද කියලා පුළුවන් නම් කාටද කියන්නේ කියන්නේ ණය ආධාර අපිට ලැබෙන්නේ නැහැ. මේ ඉන්නේ ආණ්ඩුවේ අපේ තියෙන තව තියෙන අපේ අහිංසක ජනතාවගේ තුට්ටුවට තවත් තට්ටු කරලා එදෙනින් යාට තවත් බඩු මිල වැඩි කරලා ජීවන බර වැඩි කරලා අද විදුලි බිල වැඩි කරා වගේ අනිකුත් බිල් සියලු දේ දෙසැම්බර් මාසේ නෝර ජීවන වීදම මේ වගේ තුන් ගුණකින් වැඩි වෙන්න තවත් කරන සම්දර්ශනයක් පමණක් බවට පත් වෙලා